නයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි වැඩසටහනේ පළවෙනි දවසේ මේ කාලය සඳහා කාල වේලාවේදීලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විසඳුම් වැඩපිළිවෙලක් සඳහා ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ලිඛිත ප්‍රශ්න අනුව අපි වැඩසටහන පටන් ගනිමු. කොහොම නමුත් මම සාදරයෙන් ඉල්ලා සිටිනවා කරුණාකර තවත් වෙනත් ප්‍රශ්න තියෙනවා නම් මති මතාන්තර තියෙනවා නම් පිරිසුදු කර ගැනීම අවශ්‍ය නම් මේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඒක ඉදිරිපත් කරන්නයි කියලා. එතකොට මේ මයික්ස් ඊළඟට කතා කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ. ඔබ වහන්සේ ජීව භාවනාවේදී සිට දැන් පැවිදි වීම සුදුසු යන තීරණයේ එළඹියේ කෙබඳු අත්දැකීමක් නැත්නම් අත්දැකීම සිදුවීමක් සිදුවීම හේතු කොටගෙනද පැවිදි වීමට යම් බලාපොරොත්තුවක් ඇති අයකට මඟ පෙන්වීමක් වන පරිදි පිළිතුරු ලබා දෙන මෙන් ගරුවෙන් ඉල්ලා සිටින් මම හිතනවා මේක පිරිමි කෙනෙක් ලියාපු ප්‍රශ්නයක් කියලා. මේ වගේ දෙයක් කාන්තාවට ලියන්න තාම ලංකාවේ දිනු වෙලා නැහැ. මේක ඒ ඍජු ප්‍රශ්නයක් නිසා පිරිමි කෙනෙක් හැමයි තාම කාන්තාවක් වගේ තෙපර බාන කෙනෙක් බවත් පේන. ප්‍රශ්න දිහා බලනකොට සාධාරණයි. ඔය සාධාරණයි කියන්නේ මම පැවිදි වෙන්නත් අවුරුදු 10ක් පැවිදි වෙන අදහස මනක් නෙමෙයි. භවනාට නැත්නම් මේ ජීවිතේට ගත වෙන්න සතිය පිළිබඳ ආපෝද කරගන්නකොට 79 88 වෙනකම් ඔය දෙලොවක් අතර තමයි ගත කරේ. ඒිනුත් මම හිතනවා අවුරුදු 4ක් 5ක් විතර වගේ පැහැදිලිවම තීන්දුව තිබුණා කෙලවර වෙන්න මෙතනින් තමයි කියන්නේ. හැබැයි ඉතින් ඒ කාලේ වුණත් අර මේ භාවනාවේ දියුණුවක් නැහැ කියලා කියන්නත් බෑ. සතිය තමයි මම ඒ දවස්වලත් අදත් භාවනා කියලා හිතාන ඉන්නේ. ඒ වෙලාවේදී අත තියෙන වැඩේ හරියනවා. ඕනම දෙයක් අත තිබ්බොත් මේක රත්තරන් කිව්වොත් මං වැඩ කරපු සුද්දට රත්තරන් තමයි. ඒ තරමටම හරියනවා. ඉතින් මට තේරුණා මේ දෙක අතර මේක හරියන එකයි සතියේදී තියෙන මේ පණින්න ඕන කියන එකයි අතරේ මහා උරස්පරස් වීමක් තිබුණා. ඒ නිසා අවුරුද්දකට විතර ඉස්සෙල්ලා අවුරුද්දෙකට වෙන්න තිස්සෙල්ලා මම තීන්දු කරා ඉසරවුල් බාන්න නැති වෙන්නේ. කොණ්ඩ වැවිච්චාවයි රැවුල වැවිච්චාවයි මේ දෙකේ එකකට අනාතකට ඵලයන් කියලා. ඒකෙන් තමයි ඉස්සෙල්ලාම මේ හිට්ටුවන්තිව දැනගන්න පටන් අරගත්තේ. රැවුලක් කියන්නේ අවුලක් කියලා එක්කෙනෙක් කිව්වා. තව කෙනෙක් කිව්වා රෑ අවුලක් කියලා. රැවුලක් තියෙනකොට ඉතින් ඒකේ අර්ථකථන දෙන්න පටන් අරගත්තා. හැබැයි මම 79දීම 79 ඉඳලා 82 විතර දක්වා ඔය දැන්ට සිංගප්පූරේ ඉන්න අපේ ඕස්ට්‍රේලියානු ධම්මික හාමුදුරුව ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඉතින් මම විහිළුවට වගේ කියනවා මේ දවස්වල මේ වැඩේ හරියන්නේ නැහැ පැවිදි ඉන්න ඕනේ කියලා. හැබැයි මම කිසි සුදුසුකමක් ඇතුව නෙමෙයි. ඊට පස්සේ කිව්වා උඹ අද පැවිදි වුණොත් හෙට සිවුරු අරනවා. මේ චරිතය මම හොඳටම දන්නවා. කද්දාකවත් වැඩක් කරගෙන යන්න බෑ කියලා. ඊට පස්සේ මම කිව්වා ඉතින් ඔබ වහන්සේ තමයි වැඩිකාරය හරි නිවැරදිකාරය හරි ඔබ වහන්සේ තමයි මට මේක කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ මම ඔබට උපදේශයක් දෙන්නම්. ඔබ ජීව ජීවිතය ගත කරපන්, භාවනා කරපන්, පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන දවස වෙනකන් එදා තමයි පැවිදිින්න සුදුසු කන් ලැබෙන්නේ කියලා. ජීවයෙන් කරන භාවනා කරන්නයි කිව්වා. පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තැනට යනකන් අන්න එදාට ගියොත් ආයේ එන්න හේතුවක් නැහැ. ඔබ මේකෙදි අත්දකලා යන්නේ කියලා. හැබැයි මම පැවිදි වුණොත් ඒ ශ්‍රාවනස් ලංකාවේ හිටියේ නැහැ. මං හිතන්නේ මම ලියුමක් තෝරලා තැපල් කරා. ස්තුති කළා. ඉතින් මේක ඇත්තටම මේ වැදගත් සම්දිස්ථානයක්. වැදගත් සම්දිස්ථානයක් වුණාට පැවිද්දෙන් විතරක් මොනවාක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒක මේ කාන්තාපක්ෂයටත් එක්ක මම මේ කියන්නේ. ඒකෙ මොකුත් හම්බ වෙන්නේ නැහැ. අපි මෑණිවරු අද තුන් දෙනෙක් ඉන්නවා. සාක්ෂියට තමන් ඒකට සූදානම් නැත්තම් තමන්ගේ දර්ශනේ පැහැදිලි කරගෙන නැත්තම් එහෙම නැත්තම් යන්නම ඉස්සර වගේ විශේෂයෙන්ම මැද වයසේ කෙනෙක් නම් යන්නම ඉස්සලා මොකද්ද භවනාව මොකටද මම මේ පැවිදි වෙන්නේ කියන එක දන්නේ නැතුව පැවිදිුණයි කියලා නම් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. අනවශ්‍ය ප්‍රශ්න ටිකක් විතරයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා එල්ලේ සකස් කරගන්න තෝ ගියොත් ඉතින් ඒක තමයි උඟ දිනේකට වෙන්නේ. හැබැයි මම මේ කතා කරන්නේ සාමාන්‍ය අවුරුදු 20 30 පැනපු කෙනෙක් ගැන ළමා ලදරුවෙක් ගැන මම මේ කියන දේවල් ගැලපෙන එකක් නැහැ. නොතේරෙන වයසේ පැවිදි නැයිට. එයාට පැවිද්ද හරියන්නේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් දැන් කාලේ ගොඩ දෙනෙක් පැවිදි වෙන්නේ තමන්ගේ වගකීම අරගෙන අන්න එහෙම අරගෙන පැවිදි වෙනකොට මම නම් හිතන්නේ පරමාර්ථ වශයෙන් තමයි පැවිදි වෙන්නේ. මගේ වචනෙන් කියනවනම් ආගමටද ධර්මයටද කියලා.
ආගමනුකූල කටයුතු කරන ඉන්න පන්සල් වැඩ කරන ඉන්න පැවිදි වෙනවනම් මම කියනවා එපයි කියලා. සෝරි. මම කිට්ටුවෙන් කතා කරලා කියනවා ඕනේ නෑ ඔහොම ඉන්නේ කොහොඳයි කියලා. ධර්මයේ දැනගෙන පැවිදි වෙනවනම් පැවිදෙන්නේ ඉස්සෙල්ලා ධර්මයේ දැකලා තියෙනවා. මේ මේ මොකද්ද කරන්න හදන වැඩේ කියලා කෙහෙල් කිටි පොතු වරින්ද දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැතුව කෑවොත් කෙහෙල් කනවා කියලා කියන්න වෙන්නේ. කෙසෙල් කිඩි කනවා කියන්න වෙන්නේ. ඒ නිසා ඒක හරි ආධ්‍යාත්මික බොම සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මේ ආහනික ඇසි දෝෂයක් ඇසිද ඇත්තේ නැහැ. නමුත් ඒක නිකන් මේ හරියට විවාහ වීම සඳහා තමන්ගේ වල්ලබෑ තෝරා ගන්නවා වගේ නැත්නම් තමන්ගේ ආදරවන්තිය තෝරා ගන්නවා වගේ දැන් කාලේ හැටියට බලනකොට ඒක දෛවපගත වෙන වැඩක්. තීරු ගත්තට පස්සේ ඒ අනුව ජීවත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ වගේ මුළු ජීවිතේම මේ බැඳලා ඉන්නවනම් එහෙම නැත්නම් හොඳ වැඩේ තමයි මේ බුරුමෙට ගිහිල්ලා తాවකාලික පැවිද්ද ගන්න එක. නැත්නම් හොලිවුඩ් ගිහිල්ලා බඳින එක. දෙකම එකයි. ඒ වැන්දයින වැන්දයි කියලා වෙනසක් නැහැ. ඉතින් ඒකට ඉන්නවා ආයසරක් දික්කස හදනවා ආය බඳිනවා. ඒක නැත්තම් දැන් තියෙනවා తాවකාලික පැවිද්ද ලංකාවේ තියෙනවා. ඊළ සුමාන දෙයක් විතර ඉඳලා බලන්න පුළුවන්. බැලුවට පස්සේ හැබැයි මන් දැක්කා මන් ගිහිල්ලා මන් ඒතර අපි කොයිද දෙකන්දුවල අපි භාවනා කරානේ. එහෙදී ඒ දෙකන්දුවල වැඩපිළිවෙලේදී භාවනාව හඳුන්වා දෙන්නේ නැතුව නෙවෙයි. නමුත් එච්චර තද බල විදියට භාවනාව සඳහාම නෙවෙයි යොදවන්නේ. නමුත් පොඩි මේ රසක් බලන්න පුළුවන්. ඉතින් මම මේ මෙතෙක් කියලා මම කතා කරේ අර දිගටම යාවජීව පැවිද්ද මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන වගේ එකක් කියලා. ඉතින් මේක බේරණ ක්‍රමය මේකටත් මම කියන්නේ මේ සතිය ඉස්සර කරගෙන යන්නේ වෙලාවට ගෙඩිය ඉදලා වැටේ. එහෙම නැතුව අමෝරාවෙන් කන්න ගියාම ඒකට කියන්නේ අමුඹ කනවායි කියන්නේ. ගල් ගහලා කඩාන කෑවොත් අමුඹයි කන්න වෙන්නේ. එතකොට ඉදිලා නැහැ. ඉදුනොත් ගහේ තියෙන්නෙත් නැහැ. වැටෙනවා වැටෙනවා. ඒක ආයේ මේ පළකන්න කෙනෙක් ඇත්තේ නැහැ. වැටෙනකොට පස්සේ ආයේ හයි කරන්නත් බෑ. ඒ නිසා ඔය විමල තකර් කියන්නේ කවුද අපේ ක්‍රිෂ්ණමූර්තිට පස්සේ ඒ ට්‍රැඩිෂන් එක ගෙනින එක නෑ. හරියට මේ අවධාරණය කරනවා අපි මේ අමුඹ කන එක ගැන. මේ භාවනා කරලා මේ මාර්ග මේ අවශ්‍ය හේතු සම්පාදනය වෙන්න ඉස්සලා අනේමට සෝවන් වෙන්න අනේමට රහත් වෙන්න කියලා ඉල්ලා හිටනවා. ඉල්ලුවට කොහෙද හම්බෙන්නේ මේකේ? හම්බෙන්නේ අඹුලක්. හේතු සම්පාදනය වුණාට පස්සේ ඵල ලැබෙනවා. ඒකයි. ඒක ඉල්ලුවත් නැතත් ලැබෙනවා. පැවිද්දත් ඒ වගේම තමයි. තමන් හරියට සතිය පිටවගෙන වැඩ කරනවා නම් ඒ කියන්නේ මමත් පැවිදි වෙන්න අපි මං ආවේ අගෝස්තු මාසේ 23 88 87 අගෝස්තු මාසේ 23 වෙනකොට මට ලකුණක් අපේන්න තිබුණේ නැහැ. මෙහෙම දෙයක් වෙන්න තියෙනවා මොනවාක්වත් නැමම 100%ක්ම ඒදිච්ච පූර්ණ විධායක නිලධාරියෙක් විදිහට පැය 24 වැඩ. හැබැයි මම දන්නවා කවදාද කැඩෙනවයි කියලා. නමුත් කිට්ටුවක ලකුණක්වත් පේන්න තිබුණේ නැහැ. මාස 3කට කලින් තිබුණෙත් නැහැ. මාස 3කට වෙන්නේ නැහැ. මම නිලඹට ගියා. ඒව ලකුණ පෙන්නලා නෙවෙයි වෙන්නේ. වෙනවා උනාට පස්සේ හිතා ගන්න බෑ කොහොමද ඒ ගමන අරගෙන යන්නේ කියලා. ඒක ධර්ම න්‍යායක් තියෙන්නේ. ඉතින් ඒක නිසා කරන්න තියෙන තමන් හේතු සම්පාදනය කරන්න ඕනේ. මම නම් දකින්නේ අඩු කරලා කියන්නේ එකයි සතිය පිටවන්නේ කියලා. අප්‍රමාදීව කටයුතු කරනකොට වෙන්න තියෙන දේ වෙනවා. අනිත් එක වෙන දෙයට දරා කියා ගැනීම හැකියාවක් වෙනවා. ඊගා ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ නිවන කුමක් නොවන්නේ යනවගේ විස්තර කොට දේශනා කොට ඇතද නිවන කුමක් වන්නේ යනගෙන පැහැදිලි කළ අවස්ථාව පිළිබඳ ඊතරම් අසන්න නොලැබේ. ධාර්චුරේ බාහි රාතන් වහන්සේ පිරිනිවස්තාවේ යම් උදාන වාක්‍යයක් ලෙස එයි ඉරහඳ නැත නමුත් අඳුරක්ද නැත යනාදී වශයෙන් කරලද සංක්ෂිප්ත කරුණු කීපයකට කීපයක් කියවන්නට ලැබුණේ. උන්වහන්සේ නිවන විස්තර කිරීමට පසුබට වූයේ ඇයිද යන්න ගැටලුවක පැහැදිලි කර දෙන්න. ඇත්තටම නැයි කියන්නත් බෑ. මුතුජන්නාසේ නිවනේ පිරිසුදු ආස්තික පැත්ත ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරෝගෝ නිරෝධෝ නිබ්බාණං. ඒක මේ නිවන මේ සාන්තේ මේ ප්‍රණීතයේ එනම් සංස්කාරයන්ගේ සංසිධීම සීල උපදී නැතහැර දැමීම මේ විරාගේ නිරෝධේ නිබ්බාණ. එතන ආස්තික පැත්තට පෙන්ලා තියෙනවා. මොකද නිවන නාස්තික ප්‍රඥප්තියක් නෙමෙයි. විනාශයක් නෙමෙයි. ආස්තික කියලා අල්ලන්න දෙයක් උත් නෙමෙයි. ඒක නිසා නිවන අනිර්වචනීය වශයෙන් සඳහන් කරලා තියෙනවා.
පද 32කින්ද කොහෙද නිවන සරුවච්ච භාසිතේ පවතිනවා. ඒකේ ගොඩාක් වෙලාර තියෙන්නේ ඒ කෙලෙස් ඒ දුක් පෙන්ලා ඉව නෙවෙයි කියන එක තමයි. ඒ නිසා මේ වාක්‍ය මේ ආකාශෙත් නෙවෙයි පොළවත් නෙවෙයි ගින්නත් නෙවෙයි ජලයත් නෙවෙයි හඳත් නෙවෙයි ඉරත් නෙවෙයි තරුත් නෙවෙයි මෙලවත් නෙවෙයි එලවත් නෙවෙයි කියලා දිග ලයිස්ට් එකක් දෙනවා මේ බාහ්‍ය දාර්ශනික සූත්‍රේ. නමුත් අර මේ ඒතං සන්තං ඒතං පණීතං කියන එක ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තිනවා. තව කීප පොලකම නිවන නිර්වචනය කරනකොට සඳහන් වෙලා තිනවා. හැබැයි මේ ප්‍රකාශයේ සාමාන්‍යයෙන් ඇත්ත. හුඟක් වෙලාවට මේ නාස්තික පැත්තෙන් තමයි නිවන පෙන්ලා දීලා තියෙන්නේ. මොකද අපි අල්ලගෙන බදාගෙන ඉන්න දේවල් වලින් බදාගෙන හිටියොත් නිවන දුරවන් වෙනවා කියලා පෙන්වන. අපි සැපයි සුන්දරයි කියලා අල්ලගෙන ඉන්න දේවල් අල්ලන ඉන්න නිවනින් අපි තල්ලු වෙනවා. ඒ නිසා ඒ ඔක්කොගම නම් කියලා කියනවා මේක නෙවෙයි. මේක නෙවෙයි. මේක නෙවෙයි. මේක නෙවෙයි කියලා ලයිස්තු හදලා පෙන්වන. කරු ස්වාමීන් වහන්සේ දුතාංගය අනුමනවාද කුමක්ද? දුතාංග කියන එක සඳහන් කළා තියෙන්නේ සීලේ උත්කෘෂ්ඨ ප්‍රතිපත්තියේ උත්කෘෂ්ඨාංගයක් විදිහට. දුතාංග 13ක් අපේ ශාසනයේ සඳහන් කළා තියෙනවා. ඒකෙන් කීපයක් කර බොහෝ හුඟක් සාමාන්‍ය රැත්තන්ට පිළිපදින්න පුළුවන් ගිහියත් සමාලාට කරනවා. දූත කියන වචනේ පෙන්වන්නේ මේ අපි අර ඒ දවස්වල තිබුණු මේ රයෝන් හරි නයිලෝන් හරි රෙද්දක් අරගත්තොත් ඒ රෙද්ද හොදලා වේලෙන් ඉස්සලා දෙසරක් වෙම ගසනකොට ඇඟේ දා ගන්න පුළුවන් තරමට වේලෙනවා. කොටන් රෙද්ද වගේ නෙවෙයි. ඒ නිසා මෙහෙම ගසනකොට වියලි ගතිය නැති වුණාට තෙත හිඳින් නැතුව ගලවලා යන ගතියක් තියෙනවා. එහෙමද? ඒ නිසා අපි කොටන් රෙද්දක් වුණත් වලන්න ඉස්සලා දෙසරක් වෙම වැලේ දාන ඉස්සලා ගසනවා. අන්නේ ගැසිල්ල කියනවා දූත කියලා. ඒ එකකින් අදහස් කරන්නේ ඇතුළට බැහැගත්ත කෙලස් තියෙනවා නම් පැලීරිය වල ගසා හෙලව ඇරීම. පළව ඇරීම තමයි දූත කෙනකින් සඳහන් කරන්නේ. විනාඩියක් ඈ. සීද. එනුව සාමාන්‍ය පිටහරින කුණු අපි කියන වීතික්කම කෙලස් කියලා. වීතික්කමනේ කෙලස් අපි පිසහරින්නේ සීලෙන්. සීලේ මාර්ගයෙන් කායික වාචික වෛසිද්වින සතුම් මැරීම හොරගම් කිරීම කාමීත්‍යාචාරය කියන රළු කායික ක්‍රියාවල් එතනින් ගියාම බොරුව කෙලමේ සත්‍යන පරිසත්‍යන කියන වාචික ක්‍රියාවල් අයින් කරනවා. ඒකට කියනවා සීල ශික්ෂාව කියලා. ඉතින් ඒකෙන් අයින් කරන්න බැරි විශේෂයෙන්ම ආචාර ධර්ම වලට ගැළපෙන සදාචාරයේට මේ බලපාන කෙලෙස් තම ළඟ තියෙනවා නම් අඳුරගෙන ඒක නැති කිරීම සඳහා දුතහංග මේ සමාදන් වෙනවා. ඒ සමාදන් වෙනකොට හරියටම මේ දුතාංගයේ සමාදන් වෙලා ප්‍රතිඵල ලැබපු කෙනෙක් එක සාකච්ඡා කරලා තම ළඟ මුල් බැහැගෙන තියෙන කෙලෙස් මොකද්ද කියලා දැනගෙන ඒකට අදාළ දුතාංගේ තමයි රකින්නේ. සාමාන්‍යයෙන් අර නිින්ද බහුල නිදිමත වැඩිකමට යන ඇත්තෝ නේසජ්ජිකාංගේ වගේ මුළු රාත්‍රියේ නොනිදා භාවනා කිරීම කරනවා. එහෙම නැත්නම් ආහාර පිළිබඳව රසගේදී තියෙන ඇත්තෝ ගයක් නැහැද පිටිසිඟා වඩිනවා. කවදාකවත් මේ ගයක් මඟහරවන්නේ නැහැ. දුන්නත් නොදුන්නත් පෝසත් වුණත් දුප්පත් වුණත් කෙපිලි වලින් පිටිසිඟා වැඩිම කරනවා. එක වේලට අඩු කරනවා. පිටිසිඟා වැඩින්න අරණ්‍ය සීමා මෙතනනම් සීමාන් එළියට පැස්සට පස්සේ විතරයි පිළිගන්නේ. අපවාවට පස්සේ පිළිගන්නේ ඒකෙත් එක මේ ඒකබත්තිකාංගය කියලා එක භාජනය පාවිච්චි කරන එක වේලයි පාවිච්චි කරන එක ආසනය පාවිච්චි කරන්නේ ඒක ඉඳගෙන ඉඳලා නැගිටින්න සිද්ධ වුණොත් ආය වළඳන්නේ භාජන වෙනස් වුණොත් වළඳන්නේ එක වේලයි සමහර ඒ වගේ එක මේ තියෙන ඇටුවම් බහගෙන තියෙන කෙලේශය හැටියට සිවුරු වල කර තියෙන අර මේ පංසකුල සිවුරු ඒත් මේ ඇඳුමට තියෙන ඇඳුම් මෝස්තර වලට තියෙන ආශාව කපලා හරින්න සෝන් කොටක හරි විශ්කල දාතියන් සිවුරු අර ගන්නවා. අනිත් වගේ දුතාංග ටිකක් තියෙන මේක වෙනමම පරිවාර පාලි පොතේ වෙනම තියෙනවා. මෑතකදී ඔය තාඹගල ආනන්දසිරි හාමුදුරුවෝ එකක් මුද්‍රණය කරා දුතාංග 13ම තියෙන අපේ සංස්ථාවෙත් මේ
අරිදම් සාංශ ලියනවා උපසම්පදා සීලය කියලා පොතේ. ඒකේ මං හිතන්නේ දුතාංග 13 විස්තර වෙනවා. හොඳටම විස්තර තියෙනවා විසුද්ධි මාර්ගයේ සිංහල පොත බැලුවොත්. දැන් විසුද්ධි මාර්ගයේ ඉංග්‍රීසි පොත නම් නොමිලෙත් දෙනවා. සිංහල පොත නම් ගන්න බෑ. ඒකේ තියෙනවා දුතාංග විස්තර, දුතාංග නිර්දේශය කියලා ලොකු පරිච්ඡේදයක් මං තියෙනවා. ඒකේ තමයි හැබැයි ඔක්කොම විස්තර තියෙන්නේ. පෙළ තියෙන්නේ මේ පරිවාර පාළිය. උපාසිකාවන් වන අපරග්ගයාගේ දුතාංග මොනවාද? මේක නම් උපාසිකාවක් කියලා තියෙන්නේ. හැබැයි මේ කතා නොකර ඉන්න එක නම් ලොකු දුතාංගයක් කියලා මම කියනවා 13ට නැති වුණා. උපාසක මහත්තු කතා කරන්නේ නැහැ කියන එක නෙවෙයි මම මේ කියන්නේ. උපාසකම්ල තමයි කතා කරන්නේත් කතා කරනවා කියලා චෝදනා කරන්නේ. ඉතින් ඒක නිසා දුතාංග වල නැහැ ඒක. නමුත් මම ඉල්ලා හිටිනවා. ඒකෙදී පුළුවන් ඔය නේසජ්ජිකාංගේ රැට නොනිදා ඉන්න එක. ඒ කියන්නේ නිදා ගන්නවයි කියන එක අදහස් කරන මේ පිටකොන්ද බිම ගෑවෙනවයි කියන්නේ. නිදා ගන්නව නිදා ගන්න මෙහෙම ඉස්සරහට නැමිලා තමයි. පිටිපස්සට හේතු වෙන්නේ නැහැ. ඒක නැත්තම් ඒක බත්තිකංගේ කරන්න පුළුවන්. එක වේලයි දවසකට බලඳන්නේ මුළු රැම නොනිදා ඉන්නවයි කියලා කියන්නේ ඇලවෙන්නේ නැහැ. මේ හොවින ඉරියව්වට යන්නේ පාංශුකූල එකත් උපාසික වශයෙන් කරන්න බෑ. උත්කෘෂ්ට වශයෙන් කරන්න බෑ. ඒ වගේ මේ සමහරු කාලයකට කරන වස්කාරි 3 මාසෙ සමාදන් වෙලා සුදුසු තැනකට ගිහිලා අරණ්‍ය වාසය වෙලා දන්න උපාසිකාරාමයකට ගිහිලා ඒ කාලේ වත්පිළිවෙත් කරලා තනි වේලෙන් වලද සැපෙනවා රාත්‍රී නිදා ගන්නට ඉන්නවා. ඒ වගේ උපාසක මහතුරුත් ඒ වැඩේ කරනවා මේ වස් 3 මාසෙට යෙදෙනවා. නමුත් ඒ 13 මට නම් පිළිවෙලින් මතක නැහැ. ඒකද මේ විසුද්ධි මාර්ගයේ පැහැදිලි පරිච්ඡේදයක් තියෙනවා. නවංග උපසත්‍ය සීලේ විස්තර කරන්න සමාදම් විය හැකිද? අට්ඨාංග උපසත්‍ය සීලයේම නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ පිළේපන ධාරණ මණ්ඩන කියන ටික දෙකට කඩනවා. එතකොට නවංග වෙනවා. අෂ්ඨාංග වෙනකොට එක පදයට දානවා. එහෙම නැත්නම් නච්ච ගීත වාද්‍ය විසුක දස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදේ කියලා දෙකට කැඩුවා. මේක නවංග උපෝසත සීලේ වෙනවා. සක්මන් භාවනාදී අපේ හිත කුමක් අරමුණු කරගත යුතුද? මම කැමැති මේක මේ සභාවේ කවුරු හරි උත්තරයක් දෙනවා. මොකද මම මේක පැහැදිලිවම කොලෙත් ලියලා පෙන්නලා තියෙනවා ඊයේත් කිව්වා. ඒක නිසා කවුරු හරි කැමැතිද සක්මන් භාවනාවේදී හිත මොකද්ද අරමුණු කරන්නේ කියලා අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. අරමුණකින් ඇවිදිනවා පහසවනවා තබනවා කියන එකනේ. මොකද්ද බලන්නේ? අපි භාවනා කරන මොකක්ද? ඈ? සතිය බලා සතිය වැඩි වෙනකම්. නෑ, ඒක පිළිසුතු ඍජු නෑ, එල්ලේ නෑ. කවුද ආනාපාන සතිය කරනකොට මොකක්ද අරමුණු කරන්නේ? ආනාපාන සතිය කරන්නේ හුස්ම ගැනීම තමයි එතන අරමුණ. නෑ, හුස්ම වදින හැපිල්ල තමයි අරමුණු කරන්නේ. ඒක සක්මන් කරනකොට මොකද අරමුණු කරන්නේ? පය පය වදින එක ඇත්තටම ඒක ඍජු උත්තරයක් තියෙන්නේ. පය පොළවේ ගැටෙන හැටි, පය පොළවේ තබන හැටි. හැබැයි ඒක නෙමෙයි මුළු කයෙම අද්දකෙ මෙන්න පුළුවන්. නමුත් පටන් ගන්නකොට අපි යොමු කරවන්නේ පය පොළවේ තබෙන හැපෙන හැටි. ආනාපාන කරනකොට නාසිකාග්‍රේ හරි උඩු තුලේ හරි හුස්ම හැපෙන එක, උදරයේ පිම්බීම හැකිලිමේදී උදරයේ සිටින පිම්බීම හැකිලිම, සක්මන් කරනකොට පය පොළවේ තබනකොට පොළේ කෙටෙනවයි කියලා එකක් අපි කරන්නේ. කෙටෙනවා. ඒත් හැපෙනවා. අනේ කෙටෙන හැපෙන එක තමයි අරමුණු කරන්න ඕනේ. ඒක පිරිසුදු කරගත්තේ නැත්නම් ඔය සමාජයට දේශනාවක් අහගෙන ඉන්නකොට ඒ මූලිකම දේ මඟ ඇරෙනවා. ඒක නිසා ඒ ප්‍රශ්නයක් අහුවට පස්සේ තමයි අපිට තේරෙන්නේ මොකද්ද ප්‍රශ්නේ, මොකද්ද උත්තරේ කියලා. ඒ නිසා මේ ප්‍රශ්න වලින් අපිට ගොනුවක් යොමුක් ලබා දෙනවා. ගරු ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාව පටන් ගන්නා විට ආධුනිකයෙකු ලෙස වම දකුණ කියා පටන් ගත යුතු බව ඔබ වහන්සේ මීට පෙර තිබූ වැඩසටහනකදී කිව්වා. දවසේ පැයක් කර පැයක් සක්මන් භාවනා කරන විට මෙසේ පටන් ගත යුතුද? ඔව්. කෙටි උත්තරේ ඔව් කියන එක තමයි. හැමදාම සක්මන් කරනකොට පටන් අර ගන්නකොට වම දකුණ කියලා පටන් ගන්න. කරගෙන හොඳට ඒක පදන් වුණාට පස්සේ එහෙනම් වම දකුණ මට පැටලෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා
විශ්වාසය ආවට පස්සේ විනාඩි 10කට 15කට පස්සේ වම කියන එක ඔසවනවා තබනවා එක පියවර දෙකට මෙනෙහි කරනවා දකුණ කියන ඔසවනවා තබනවා ඒකත් හොඳට පදන් වුණාට පස්සේ සාමාන්‍ය වචනෙන් කියනවා නම් කියන විනාඩි 20ක් විතර කියලා ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා ඒ නිසා පටන් අර ගන්නකොට හැම වෙලාවෙම හැම කෙනාම භාවනා වැඩ පිළිවිලි මුලදී විතරක් නෙවෙයි යන යන පරියන්කයක් පාසා හැපීම බලන්නේ වම දකුණ කියලා. අස්සේ තමයි එසවීම තැබීම වශයෙන් කඩන්නේ. එසවීම තැබීම යනකොට හැපීම බලන්න බෑ. පය තබනකොට තමයි හැපීම බලනවා ඉස්සෙල්ලා ප්‍රශ්නේ අරමුණු වෙන්නේ. ඔසවනවා තබනවා කියනට එසවීමට සාපේක්ෂව තබනවා කියන්නේ මොකද්ද කියන එක ගැළපීම තමයි සිද්ධ වෙන්නේ. නැත්තම් ඔසවනකොට කොහොමද, යවනකොට කොහොමද, තබනකොට කොහොමද කියලා කොටස් තුනකට කඩලා සංසන්දනය කිරීම තමයි ඉදිරියට යනකොට වෙන්නේ. කෙසේ නමුත් උත්තරේ නම් පැයක් කර පැයක් කරනකොටත් මුලින් පටන් ගන්නකොට වම දකුණ කියලා පටන් ගන්න කියලා. සක්මණ පැය දෙකක් එක දිගට කළහොත් එක දිගට පැය හතරක් පාඩි වී සිටිය හැකිද කියන්න දන්නේ කරලා බලන එකයි තියෙන්නේ. මේ මෙහෙදි මට මතකයි ඔය කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවල් වලට පැය දෙක තුන එක දිගට සක්මණේ යෙදිලා මේ චාන්ස් පිළි අරගෙනත් වෙනවා මම දැකලා තියෙනවා. එක දිගට කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් කියන්නේ පැයයි පරියන්කේ පැය සක්මන පැය කියලා. මේකේ කියනවා පැය දෙකක් එක දිගට කළොත් එක දිගට පැය හතරක් වාඩි වී සිටිය හැකිද. මෙහෙම ලෝකයා ඔක්කොටම ගැලපෙන පොදු නිගමන කරන්න බෑ. ඒක අවස්ථාවක් හම්බෙච්චාම තමන්ට හොඳයි කියලා හිතෙනවා නම් ඒ පරිශීලනය කරලා බලන්න පුළුවන්. කෙසේ නමුත් හොඳට සතිය පිහිටනවා නම් කවුරුත් දිනු. ඊගා ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට ආස්වාස ප්‍රස්වාස ක්‍රමයෙන් සීවිගෙන යයි. තව ටික වේලාවක් යනට නොදැනෙන තරම් වේ. ඒ සමග එක් එක් ආලෝක මත වී නැති යයි. නැවත ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයේ සීවම දැනේ. මේ කීපරක් මාරුවෙන් මාරුවට දැනේ. මෙහි යම් කිසි වරදක් ඇතොත් පහදා දෙමින් කාරණිකව ඉල්ලා සිටිමි. වැරදක් නෙවෙයි තියෙන්නේ, වර්තා වෙලා තියෙනවා. හොඳයි. එක්කම පරියන්කේකදී මේ වගේ ආනාපාන සිවුම් වෙනවා, ආය ගොරෝසු වෙනවා, ආය සිවුම් වෙනවා, ආය ගොරෝසු වෙනවා වෙන්න පුළුවන්. නමුත් හොඳට නිරීක්ෂණය කෙරුවොත් දැනගන්න පුළුවන් වෙයි. නැවත නැවත සිවුම් වෙලා ගොරෝසු වුණාට ඉස්සලා තිබුණ තරම් ගොරෝසු වෙන්නේ නැහැ. ඊට පස්සේ ආය නැතිලා ආය ගොරෝසු වෙනකොට ඒ තරම්වත් ගොරෝසු වෙන්නේ නැහැ. එන්නේ 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 ගොරෝසු වීමත් තුනී වේගන තුනී වේගන තුනී වේගන යන පටන් ගන්නවා. ඉතින් ඒක අර තුනී වේගන යන වෙලාවේදී පළවෙනි වතාවේදී හොඳට මේ කයේ සැහැල්ලුව, නීවරණයෙන් තොර බව, සමහරට හිතේ ප්‍රබෝෂර ගතිය වගේ හොඳට ප්‍රකට වෙනවා. පස්සේ පස්සේ තැම්පත් වෙන වෙලාවේදී එච්චරම නැති වෙන්න පුළුවන්. නමුත් අරකෙම මේ නියෝජනයක් ලාංඡනය දැක ගන්න පුළුවන්. ඒකෙදී ටිකක් සිවුම් වෙනවා, ආය ගොරෝසු වෙනවා, ආය සිවුම් වෙනවා, ආය ගොරෝසු වෙනවා. නමුත් හොඳ විශ්වාසයක් තියෙනවා සිවුම් වුණාට ගොරෝසු වෙනවා, ගොරෝසු වුණාට සිවුම් වෙනවා කියලා. එතකොට දිගට කරගෙන යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් කියනවා පැය ඉක්මවලා භවනා කරන්න කරලා ඒ චක්‍ර පුළුවන්තරම් එක පරියන්ඛයක් අතරත වෙන්න ඉඩ අරින්නේ කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ ආජීවට්ටමක සීලයට වඩා උසස්සයි සැලකෙන උපෝසත අටාංග සීලෙයි වචනේ සිද්ධුන පවකම් එකක් පමණකින් වැළකී සිටීමට පොරොන්දු වන අතර ආජීවස්ථාම්බ ආස්ථාංගික සීලයට සිල්පද හතරක් ඇතුළත් වීමට කරුණුකමක් දැයි අනුකම්පාවෙන් පහදා දුන මැනවි. මේකෙදී සාමාන්‍යයෙන් කියන්නේ අර උපෝසත අටාංග සීලයේ කියන මේ මුසාවාද වේරමණී කියනට අර හතරම සංග්‍රහ වෙනවා කිය. නොකියුවට වචනේ සිදුවෙන කාකුසල කර්ම පිසුනා වාචා පරස වචන සම්පප්පලාප කියන තුනත් මුසාවාද වලටම ඇතුල් වෙනවා. ආජීවට්ටමක සීලයට අනුව ඒක හතරට වෙන් කරලා පෙන්නනවා. ඒ මේ අර්ථ වශයෙන් ගන්නකොට අටුවාර්ථේ පෙන්ලා දීලා තියෙන්නේ මුසාවාදකින් තනි වචනෙන් සියලු වචී දුස්චර්ජ සඳහා මේ නියෝජනය වෙනවා, අඩංගු වෙනවා කියන එක. ඒ නිසා දෙකේදිම වචනේ පිළිබඳ ලොකු වගවීමක් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ හිතට එන අරමුණු මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි යනුවෙන් මෙනෙහි කරන විට මෙහි ඇලීමට කිසිවක් නැති බව වැටහි. ඉන් කලකිරීමකටපත් වේ. ඉන්පසු භාවනා කරගෙන යාමට උපදෙස් ඔබ වහන්සේගෙන් කාරණිකව ඉල්ලා සිටිමි. මේකෙදි ඇත්තටම
හිතට එන අරමුණු මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියලා කියන්න ඉස්සර වෙලා නැත්නම් හිතෙන් ඒකට සුදුසුකම් ලබනද තමන් හොඳට කය අනුපස්සනාවේ එනතන ආනාපානි නැත්නම් පිම්බි වැකිලිම් කියන අරමුණ හොඳට තැම්පත් වෙනවා නේද තැම්පත් වෙනකම්ම අරමුණු වශයෙන් සද්ද රූප ගන්ධ රස ආස්වාද ප්‍රසවාස පිම්බි වැකිලිම් ක ඕන දෙයක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඕලාරික රූප ධර්ම අරමුණු වෙන්න පුළුවන් නම හොඳට ආනාපානි ගෙවම් කරන ගියාට පස්සේ ඒ බාහිර අරමුණු නැති වෙලා හිතෙන් පමණක් එන්න පටන් ගන්නවා වේදනාව උනත් චෛතසික වේදනා සංඥා සංස්කාර අනේ එවුව තමයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මේ පිට දෙයක් විදියට පරතෝ සංකල්පෙන් බලනවා එහෙම කරගෙන යනකොට මේ ඇලීමට කිසිවක් නැහැ කියලා කියන්නේ එපා වීම ඇති උනායි කියන එක තමයි එහෙම නැත්නම් එපා වීම නැත්නම් ඇලීමක් තියෙනවා ඉතින් එතෙන්දි හොඳට මතක තියාගන්න ඕනේ ඇලීමට කිසිවක් තියෙනවා නම් හිත උනන්දුයි කලකිරීමක් නැහැ හැබැයි සංසාරේ තමයි. ඇලීමට දෙයක් නැහැ හිත කලකිරিলা කියලා දැන් නිවන් පාර තමයි. ඉතින් ඒක එපා වෙන්නේ මෙතෙක් කල අර හිත උනන්දු කරවන කෙලෙස් වලට තියෙන ආශාව නිසා තමයි. ඒ නිසා කලකිරීමටපත් වෙනකොටම දැනගන්න ඕනේ ඒක විපස්සනා පැත්තට වැටෙන පාර මේක තමයි. ඒ නිසා ඒ කලකිරීම එනකොට නාම ධර්මයක් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. කලකිරෙනවා, එහෙම නැත්නම් එපා වෙනවා, නීරසයි, ඒකාකාරී කියලා එතකොට බලා ගන්න පුළුවන්. මෙනෙහි කිරීම සාර්ථකව සිදුවෙනවනම් ඒ කලකිරීම වෙස්මාරු කරනවා, පෙරලෙනවා, නැත්නම් කපාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා මේ බහන හරිපාරට යනකොට ආනපන දිගේ මේන ආකල්ප වලින් තමයි අපි වටන්නේ. ඒ ආකල්ප දැනගත්තේ නැත්නම් ඒ ආකල්ප එනකොටම අපි ඒකට යට වෙලා නිසි ප්‍රතිකර්ම ප්‍රතික්‍රියාවක නොකිරීමේ භාවනා එක තැන කරගෙන ගන්න. ඒ නිසා ඒ වෙලාවට මේ පහළ වෙන කලකිරීම ඒකාකාරීකම නීරස ගතිය අපේක්ෂාවෙන් යන්නයි කියලා කියනවා. භාවනා හරියොත් මේක එන්න ඕනේ කියලා ලෑස්තිලා යන්නයි කියලා කියනවා. ලෑස්තිලා ගිහිලා එනකොටම මූල කර්මස්ථානේ මෙනෙහි කරනා වගේම මේ එන නාම ධර්ම ආකල්ප මෙනෙහි කරන්න ඉගෙන ගන්නත් නැත්නම් විශේෂයෙන්ම විපස්සනා විදිහට නැහැ. ඉදිරියට යන්න අමාරුයි. සමතේ නම් ඒ කලකිරීම ප්‍රශ්නයක් එන්නේ නැහැ. සමතේ නිතරම උනන්දු කරවගෙන යන්නේ මේක පැහැදිලි විපස්සනා ගමනක්. ඒ වගේම කෙලෙස් කපන ගමනක්. ඒ වගේම සංසාරී ගමනට අනිත් පැත්තයි කියලා හොඳ ලකුණු තමයි ඔය කලකිරීම මේ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කලකිරීම. නමුත් උංගක දෙනෙක් ඒක එනකොටම මේ බයට වැටෙනවා. ඉලාස්ට්ල යන්නේ නැති නිසා. ගරු ස්වාමීන් වහන්සේ කකුලේ තුවාලයක් සෑදුන විට මේ මගේ කකුලේයි හිතන අතක් බය වේදනා වැඩි නේද මගේ කකුල නොවේයි හිතන ආකාරය කරුණාකර පැහැදිලි කර දෙන්න මේකට තුවාල වෙනකන් ඉන්න එපා කියලා කියකි තුවාල වුණාට පස්සේ මොන බයිලාවත්තත් හරියන්නේ තුවාල වෙන්න ඉස්සල භාවනා කරුවා නම් තුවාල වෙනකොට මෙතන හරිසෝ බලන්න පුළුවන් තුවාලේදී. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා බොන මනුස්සයට උපදෙස් දෙන්න බොණ්ඩ ඉස්සලා කියන්නේ කරන්නේ. ඊට පස්සේ පොතේ දීලා වැඩන්නේ. උපදෙස් දෙනට වැඩි හොඳයි කටක බිම උලා ගන්න එක. දෙනව නම් දෙන්න ඕනේ. ඒ වගේ තමයි මේ භාවනාව කොයි එකත් අමාරු වෙන්න කලින්, වයසට යන්න කලින්, ළෙඩ වෙන්න කලින්, මරණාසන්න වෙන්න කලින් කරලා තිබ්බොත් ඇත්තටම ඔය කියන තුවාල වෙනකොටමත් සූදානම් මනසක් තියෙන්නේ. ඉතින් මේ උනාට පස්සේ මේ සඳහා වෙලාව නෙමෙයි මේක උග්‍ර නම් සරුවචනස් කියන වේදනට්ටයි කියලා වේදනට්ටයි කියලා වේදනාව පීඩිත කෙනාට භවනා හරියන්නේ නැහැ උපදෙස් දෙන්නත් එපයි කියලා කියනවා. උපදෙස් භාවනා කරන්න ඕනේ ඒ අනෙකුත් බාධක නැති වෙලාවේ. ඉතින් ඒක හුඟ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ මේ පැත්තට. මොකද මේ ඒ වෙලාවේදී ජීවිතේ රස විඳිනවා. රස ආස්වාදයේ පිණිස ගත කරනවා මේ සැනකෙලි පවත්නවා. ඉතින් ඒ නිසා මේ කකුලේ තුවාලේ වෙන්න ඉස්සලා කරනවා නම් භාවනා කරන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ වේදනාන වසනා තියෙනවා සල්ලතෝ ගණ්ඩතෝ අගතෝ අග මාරාමිසතෝ ආදි වශයෙන් මුළු ශරීරේම උලක් ගඩයක් يعني ගෙඩියක් එහෙම නැත්නම් තුවාලයක් මේක වනයක් කියලා සලකන්නේ කියලා. නවදොරේ මැగిරෙන කාරළු සහිත වනයක් හිත සලකනකොට තුවාලේ විතරක් නෙමෙයි තුවාලේ නැති වෙලා වෙදි ඒක සලකන්නේ
ඒ වගේ තමයි. ඉතින් අන්නේ වගේ හැඟීමක් භාවනායෙන් කල්ැතුව ඇවිල්ලා තිබුණා. ওই 44 ආකාර විපස්සනා ක්‍රමයේ කියලා ඔය රේරුකාණ ස්වාමීන්ගෙන් පොත් ලියලා තියෙනවා ඒකේ. ඒක ඇත්තටම අටුවාවේ තමයි ගොඩක් ඔය 40 ආකාරයක් පෙන්වන්නේ. නැත්තම් 11 ආකාරයක් 12 ආකාරයක් විතරයි තියෙන්නේ. ඒකෙදී පෙළලා තියෙනවා තුවාල මුළු කයම නිරෝගී වුණත් ඒක මේ තුවාලයක් විදිහටම සලකන්නේ කියලා. වද දෙන ඔද්දල් වෙච්ච තුවාලයක් විදිහට. එහෙම නැතුව මේක පුරුදු කරන්නේ භාවනා කරනකොට තුවාල නැතිලයි භාවනා කරනකොට සමහර වෙලාවට ආරමුණේ මූල කර්මස්ථානේ ඉන්නකොට එක තැනකින් දනිස් සමාරුවක් හරි මොකක් හරි හොඳට ඕම පුපුරු ගහන්න ගන්නවා. ඒ පුපුරු ගහන්න ගන්නකොට මූල කර්මස්ථානේ ආනාපානං ආනාපාන යටපත් කරන මේ වේදනාව ඉන්න බැරි තරමට පෙළෙන මට්ටමට එනවා නොදැරිය හැකි මට්ටම කියලා කියනවා. එතකොට යෝගාවචරයට ඉරියව් මාරු කරන්න හිතනවා, දමන කාලේ යන්න හිතෙනවා. ඒ වෙනතන් ද්වේෂය පහළ වෙනවා. ඉතින් මේක එක්කෙනෙක්ගේ දෝෂයක් නෙමෙයි කාගෙත් තියෙන එක. ඉතින් එහෙම වෙනකොට පුරුදු කරන එකනට කියනවා වේදනාව දල දඬු වුණාට පස්සේ එයා බලවත් වෙන අපි වැටෙනවා. ඒක නිසා ආනපන වුණත් කරගෙන කරන යනකොට වේදනාව කොහේ හරි කොනක තියෙනවා. අන්නේ වේදනාව ආනපන දිහා බලනින්දදී වේදනාව වැවිල වරින් වර වරින් වල හඳ ආවරණය කරන වලාකුළු වගේ අතරමැදි යන්න පටන් අරගන්නවා. හඳ මුවා කරනවා වගේ. ඉතින් එතකොට ප්‍රභාසරේ නැති වෙනා වගේ භාවනේ සමාධිය කැඩෙනවා. අන්නේ එනකොටම මේ වේදනාවේ මුල කොටස දැකගත්තොත් වේදන පටන් අර ගන්නවා. ඒක එnde ඝන බහල වෙලා බලවත් වෙලා ආනපන යට කරගත්ත වෙලාව ඉඳලා අපි යුද ප්‍රකාශ කරනවා, පරාජිත හැඟීම් පහල කර ගන්නවා, ඉරියව් මාරු කරන ජාති කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය හොඳට දැකගත්තොත් කොහොමද පුංචි වේදනාවක් ඉඳලා මේ දක්වා නැගීගෙන එන්නේ කියලා එතකොට තේරෙනවා. මේ දුක් වේදනාවක් නම් ඒක අපිට කරගෙන යන්න බැරි වෙන්නේ දුක් වේදනාවක් කියලා හඳුනනවත් එක්කම ඒක නැති කිරීමේ ආශාව වනස් හිතවිලි කියලා මේවට විනාශ කිරීමේ හිතවිලි පහළ වෙනවා. ඒ හිතවිල්ල පහළ වුණා නම් අර වේදනාව කැඩෙන දීගේ එවනලත් අදයි වගේ පේන්නෙම නොදකින් නොපතන් කියන හැඟීමෙන් තමයි. එතකොට ඒක කොච්චර දාන්න ගන්න. වේදනාවේ ස්වභාවය දකින්න නම් මූල කර්මස්ථානයේ බලනකොට නාසිකාග්‍රයේ ආස්වාසේ සීතලයි ප්‍රස්වාසේ උණුසුම් කියන වගේ ආශ්‍රව ප්‍රස්වාසේ වෙනස දකින්න වගේ මේන වේදනාව දිහා බලලා ඒක කපන්නා වගේ එකක්ද, කොටන්නා වගේ එකක්ද, පුච්චන්නා වගේ එකක්ද, අනින්නා වගේ එකක්ද, එක තැනකද, පදාසියක්ද, එහෙම යනවද, හිටලා තියෙනවද කියලා වේදනාවේ ස්වභාවික ලක්ෂණ දැක්කම අපිට දවසක් වෙනවා වේදනාව හරහා බලන්න පුළුවන්. ඒක බලන්න නම් මේක පිළිබඳ අර නොදකින් නොපතන් හැඟීම බෑ. ඒ කියන්නේ ද්වේෂය තියාගන්න බෑ. ඒ නිසා දුක් වේදනාවක් ආවත් ඒ වේදනාවේ මුලැඳාක බලනවා කියලත් මේකට කියනවා. ස්වභාව ලක්ෂණ බලනවා කියලත් කියනවා. අන්න ඒක බලන්නම් උග්‍ර වේදනාව නෙවෙයි. වේදනාව හැදීගෙන එද්දිමත් ඒ වේදනාවේ ලක්ෂණු, ඒ කියන්නේ ස්වභාවික ලක්ෂණු කියලා දැකගැනීමේ පුහුණුව ඇති කරන්න වේදනාව පිළිබඳ ආකල්ප නොවේවා කියන ද්වේෂය නැත්නම් දෝෂ අනුසය අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා සර්වඥාන්සේ වේදනානුපස්සනාව කියලා දෙනකොට කියනවා මේ වේදනාව කියලා කියන්නේ උලක්. දෙයකට මිනිස් කලබල වෙනවා. දරන්න පුළුවන් බැරි තරමේ වේදනාවක්. නමුත් එතරම් තවත් උලක් ඇනුනොත් නම් කොහොමඩක්වත් බෑ කියලා කියන දරන්න. දෙවෙනි උල තමයි වේදනාවට තිය තරහ. නොවේවා කියන හිත. ඒ නිසා උල තියෙන තැන තවත් උලක් කනගන්න එපයි කියලා කියනවා. එතකොට වේදනාවේ මුල් හරියේ තමයි අන්නේ විදිහට දුක් වේදනාවක් නම් ඒකට එන තරහ මේ පටිගය දැක ගන්න පුළුවන්. ඉතින් ඒක දැක්කොත් ලොකු පිම්මක්. ලොකු ඉදිරි පිම්මක් වෙනවා. ඒකයි මම කිව්වේ ඒක තුවාල වගේ දේවල් වෙනකොට කරලා බෑ. නිකන් සාමාන්‍යයෙන් එන වේදනත් එක්ක වැඩ කරලා හිටියොත් ඒ තුවාල පිළිබඳව මේ මම නෙවෙයි මගේ නෙවෙයි හැඟීම ගන්න පුළුවන්. එතකොට මේ බෝසතාන් වහන්සේ ඇසිස්මස්ලි දන් දෙනවා මට්ටමට ගිහිල්ලා අතපය දන් දෙන මට්ටමට යන්න පුළුවන් උනේ මේකෙන් ඇති වෙච්ච අර ප්‍රතිශක්ති නිසා තමයි. Tamandum උනත් කැල්ලක් ගලවලා දෙන්න පුළුවන් තරමට තුවාලයකට බයක් නෙවෙයි මුළු ශරීරයේ අංගයක් උනත් ගලවලා දෙන්න පුළුවන් තරමට ශක්තියක් එනවා.
වේදනාවේ තියෙන මේ චපලකම විනාශ වෙන කුසුකම දැකපුවා. ඉතින් මෙච්චරයි තියෙන්නේ දැන්. හැබැයි ලිඛිත ප්‍රශ්න ඉතින් තව කාට හරි තියෙනවා නම් වෙනත් ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමස්කාරයි. මම මේ දේ කළේ කාගෙන්වත් උපදෙස් ලබාගෙන නෙමෙයි. මටම හිතුණා මේ වගේ භාවනාවක් කරන්න ඕන කියලා. දැන් අප සාමාන්‍යයෙන් දාපතු මානසිකාර්ය සඳහන් කරනකොට අපි කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියලා. නමුත් මම මෙතෙන්දි කළේ මගේ ශරීරය හා සමාන කෙසල් කඳකුත් මම අරගෙන මම හිතුවා මම දැන් මිය ගියා. මේ කෙසල් කඳක් මගේ මිනියක් පොළොවට ඉස්සරහ වැල්ලුවා. වලලා ඉවර වෙලා මම කල්පනා කරනවා දැන් මේ කෙසල් කඳේ තියෙන්නේ ආපෝ. මගේ ශරීරෙ තියෙන්නේ ආපෝ. මේ දෙකම කුණු වෙනවා. මේ දෙකම කුණු වෙලා මේ තියෙන ආපෝ ගතිය පොළොවට උරා ගන්නවා. ඒ සමගම තේජෝ ගතියත් පොළොවට උරා ගන්නවා. වායෝ ගතියත් පොළොවට උරා ගන්නවා. කෙසල් කඳේ අවස්ථාවේ කෙසල් පට්ටෙක් තුරු වෙනවා. මගේ ශරීරයේ කෙස් ලොම් නියපොතු දබ්සරිත හිස්කබල සහට සැකී තුරු වෙනවා. ඒ දෙකත් පටවි ධාතු වශයෙන් අන්තිමේදී දිරාපත් වෙලා පොළොවට එකතු වෙනවා. ආවැක් ගිහිල්ලා මෙතන හාරලා බැලුවම මෙතන කිසිම දෙයක් දකින්න නැහැ. ඉතින් මේක මම ඇත්ත වශයෙන්ම මම රවි මාක්ෂිකාර පවත්වාගෙන ගිය කාර්යයක්. හැබැයි මගේ හිතට ලොකු සමාධියක් ඇති වුණා. ඉතින් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මේ දේ මෙහෙම කරන එක හොඳද නැද්ද කියන එක. මේ පරීක්ෂාවට දාන්න පුළුවන් එහෙම පුරුදු ක්‍රමයට සමාධිය ඇති කරගෙන ඊට පස්සේ ආනාපාන දාන්න. ආනාපාන දැම්මට පස්සේ ආස්වාද ප්‍රසවාස පිළිබඳ වෙන්දට වැඩිය හොඳ පිරිසිදු සාංශුද්ධියක් කැන්දියේ ගලපීරුවගේ විශ්වාසයක් එනවනම් පිරිසුදුකමක් එන අර සමාධිය වැඩක් කරලා තියෙනවා. ඒ සමාධිය නිසා ආනාපාන දාගන්නවත් බැරි තරමට එක්ක ඔය සමාධියට කැමැත්තක් එහෙම නැත්නම් හිතේ එකලස් භාවයක් නැත්නම් හරි සැක කරන්න වෙනවා මේකෙන් මේකට උදව්වක් වෙලා තියෙනවද නැද්ද කියලා. ඒ නිසා යම් කිසි ක්‍රමයකට ඒ වගේ ධාතු මනසිකාරය හරි එහෙම නැත්නම් මරණානුස්සතිය පැත්තට හෝ දාලා ලාභයක් තියෙනවනම් හොඳම දේ තමයි ආරක්ෂක භාවනාවෙන් පස්සේ මූල කර්මස්ථානට දාන්න. ආනාපානට දැම්මට පස්සේ ආනාපානයේ හොඳ හිත අල්ලන ගතියක්. යකඩකට කාන්දමක් හැල්ලුවාගේ අල්ලන ගතියක් තියෙනවා නම් ආනාපානෙත් හොඳට විස්තර ආස්වාසි මෙහෙම ප්‍රස්වාසි මෙහෙම මුල මෙහෙම මැද මෙහෙම යග මෙහෙම කියලා විස්තර පේනවනේ. එහෙනම් අර සමාධිය ප්‍රොජන තියෙනවා. කොහොමද සමාධියටත් ඉස්සලා සතිය පිටලා තියෙනවා. ඒ නිසා මේ වගේ දෙයකින් අපි හිත තනවාඩල කරන්නේ මූල කර්මස්ථානට දාලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ඇත් වෙච්ච දෙයක් නෙවෙයි මගේ අම්මට වෙච්ච දෙයක් මම අහන්නේ. අම්මා මම ගලාන අසුභ භාවනාවෙන් කරනවා. දවස් දෙකක්ම එයා එහෙම කරගෙන යන්නේ. හැබැයි පිළිසිඳ ගත්ත දවස් ඉඳලා මෙනේ කරනවාද එහෙම වෙලාම කරගෙන ඉන්නකොට මම හිතන්නේ එයා කියන විදිහට පය දෙකක් ඉන්නවා ඇති. ඉතින් මේ නංගිලාට කියනවලු එයා ඇවිල්ලා මම දැන් මේ මගේ මිනිය වලලන්න මගේ එක මොකක් හරි කරන්න මේ මට මේ මම දැන් මිනිය කඩ ගහලා මට අමාරුත් එක්කලා ඇයි මගේ මේ මිනිය මොකක් හරි කරලා දාන්න මේ තියාගෙන ඉන්නේ මොකටද කියලා ඒගොල්ලන්ට කරදර කරන විදියට හේතු වෙලා ඇවිල්ලා. ඒ වෙනකොටත් එයා මැරිච්ච කෙනෙක් හැටියට තමයි එතන කියවන්නේ. දැන් දෙපාරක් මෙහෙම කියවලා තියෙනවා. ඒ මොකක් නිසා දෙහෙම වෙන්නේ මට ඉතරම් චිත්‍ර පැහැදිලි නෑ. මට තේරෙන තාලෙට අම්මා කියන්නේ භාවනා කරනවා කියලා. භාවනා කරලා ඇඳේ ඉඳගෙන නිදාගෙන ඉන්න ඉරියව්වෙ ඉන්නේ.
යම් කිතනට ගියාට පස්සේ කෑක දොඩවන්න පටන් ගන්නවා. ළඟ ඉන්න අයට කියලා තියෙනවා ඒක මිනිහක් විදිහට සලකලා මේ වලල දාන්න යත්තේ ඇයි කියලා. අම්මම ඒක මේ එහා මෙහා කරලා කියනවලු මේ මං දැන් මේ මිනිහට කර ගහලා මට හරිය අමාරුයි. මේ මගේ මේ මිනිය මේ ගිහින් දාන්න මෙතන මොකටද තියාගෙන ඉන්නේ? ඒව මේව කියලා කියනවලු. ආ ඒ කියන්නේ අම්මා කියනවා දැන් ඒනට මිනිහකට කර ගහගෙන ඉන්නේ කියලා. ඔව් එයාගින්ම මිනිය යාම උත්තරනවා කියලා. ඔව් එතකොට ඒ කියන වෙලාවේදී 100කින් නෙමෙයි කරන්නේ. 100 දිනවල ඒ 100 නෑ ඒ වෙලාවේ 100 නෑ. ඔව් එතකොට එකම දෙයයි ප්‍රශ්න තියෙන්නේ අම්මා භාවනාවක් ඉන්නවා කියලා කියන ප්‍රකාශය ඇත්තද නැද්ද කියන එක විතරයි බලන්නේ. ඊට ටික නම් අපිට තේරෙනවනේ. ඊට ටික මොලේ නරක වුණාට පස්සේ හීනක අවුල් වුණාට පස්සේ හීනෙන් කතා කරන මිනිස්සු ඕක කරනවා. හැබැයි ඉතින් හැබැයිම ඇවිල්ලා විත්තිට හේත් වෙනවා කියන්නේ. විත්තිට හේත් විලාලා ඇවිල්ලා කියන්නේ. කවුද කියන්නේ? අම්මා. හැබැයිින් ඇවිල්ලා නිදාගන්න නෙවෙයි. නෑ. ඒක තමයි ඒ හැබැයි එන වෙලාවේදී භාවනාවක් කියලා අම්මා කිව්වට අපිට තියෙනවා ඒක විවේචනාත්මකව බලන්න භාවනාවක්ද කෙරෙන්නේ කියලා. නමුත් අර වෙලාවේ කතා කරන එක විකාරයක් බව අම්මට නොතේරෙනවට අහගෙන ඉන්න අපිට උනත් තේරෙනවනේ. ඒ නිසා භාවනාවකට පටලවා ගන්න නැතුව සාමාන්‍ය මේ අසහනයක් තියෙන ලෙඩක් තියෙන කෙනෙකුට වගේ සලකලා පිළියම් කරන එකයි තියෙන්නේ. කොච්චර විතර වයස්කාරයද? ඒ වයසේ නොට ඔය ඩිමෙන්ෂියා හරි මොකක් හරි එකක් තියෙනවා නම් මේ කෙටි ආසන්න මතකේ නැති වෙනවා. නැති වෙච්චාම ළඟ ඉන්න අයට වෙන්නේ නෑ දකන් කියලා කතා කරනවා. ඒ වගේ දේවල් වෙනවා විසක. ඒ ඕක තමයි පටලවගෙන තියෙන්නේ. භාවනා කරනවා කියලා කිව්වට ඔය උතන ඉන්න වෙලාවේ තියෙන ඔය කියන වාතාවරණය යටදී පැහැදිලිව පේනවා. මොකද්දෝ මේ විලෝපනයක් වෙලා තියෙනවා කියන්නේ. ඒක නිසා මේ වයසිනකොට එච්චරම ඔය 84ක් වෙනකොට නම් එච්චර මේක මහා ලොකුට ගණන් ගන්න දෙයක් ඇත්තේ නැහැ. මම දන්න වචන වලින් තමයි මම කිව්ව ඔය ඩිමෙන්ෂියා වගේ රෝග තවත් මොකක්ද එකක් තියෙනවා මේ ළඟදී ඉඳලා වටේ හරියට වැඩි එක. 60 පෙන්නට පස්සේ වයර් මාරු වෙනවා. මාරුනට පස්සේ ඉතින් එක එක જાති කරනවා. කරනවා කියවට කායික වශයෙන් කිසි දෝෂයක් නැහැ. මානසික වශයෙන් යම් යම් වෙලාවල ඒ වගේ කටයුතු කරන්න යනවා. ඉතින් ඒක දක්ෂ උපස්ථායකව ලව්වා උපස්ථානේ කරන්න ඕනේ. නැත්තම් සමහරවිට තමන්ට හානි කරගන්න වැඩක් කරනවා. සාමාන්‍යයෙන් කලබල කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැම මේ කාට කරදර කරන්නේ නැහැ. නමුත් පේන්න තියෙනවා ආසන්න මතකේ ගිහිල්ලයි කියලා. ඒ නිසා ඒවට තියෙනවා වෙනමම ඔය වයසට ගියාය සැලකීමේ වෛද්‍ය ශාස්ත්‍රයේ වෙන ස්පෙෂලිස්ට් ડોක්ටර්ස් ලයින්. ඒකවල දකින්නකොටම දන්නවා මේකයි ලෙඩේ කියලා. නැත්නම් ඒකට ස්පෙෂලායිස්ඩ් උපස්ථායකයෝ ඉන්නවා. ඒකවල දන්නවා මොකද්ද කරන්න ඕන කියලා. නමුත් ගෙදර කට්ටිය කරනව ගණන් ගන්න නැතුව සාමාන්‍යයෙන් අම්මට සලකන එක සලකගෙන ඉන්න එක තමයි මන් දන්නේ. මේ එතකොට යා එක කෙරුවට ගෙදර ඉන්න මිනිස්සුන්ට එච්චර ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඉන්නේ මැරිලයි කියලා හිතලා අර කිරියම්ගේ පණ යන කතාව තමයි. රහත්සරයක් පණ ගියේ ඔළුව සීතල වුණා නම් කකුල් දෙක සීතල වුණා නම් එතනම වැටෙනවා. වැටලා කට්ටියට බයින්. එමන් මැරිලා මේකට සලකපල්ලයි. අහලා තියෙනවනේ මේ කතාව. හත්පන කියලා තියෙන පුංචි කාලේ තිබුණේ ඔය වගේ තමයි. ඉතින් අපිත් 84ට යන්න ඉඩ තියෙනවා. පරිවිලහට ලෙඩක් නැතුව හිටියොත් 84ට වෙන්නේ. එතකොට හිතාගන්න ඔන්න ඉවර වෙන තැන ඔතන තමයි. මම තිනවා කියනකොට දකුණු තියන්නේ. පන තිනවා කියනකොට මැරිලා තියෙන්නේ. ඒ වගේ වෛර මාරු වෙනවා කියලා තමයි කියන්නේ දැන් කාලේ ඉන්න කොල්ලෝ වට. හැබැයි නොසලක හැරියොත් නැමෙ දැන් ඔය ධම්මසුනේ තහමඳුරුත් ගිහිල්ලා තියාන අම්මට උපස්ථාන කරනවා. අම්මා කියනවලු මේ ඉසබාලා ඉන්න ඇටෙන්ඩන්ට් එන්න කියන්නේ කියලා. පුතා බව දන්නේ නැහැ. අල්සයිමර් ඔය නැත්තම් අනිත් එක මොකද්ද මම කිව්වේ ඉතින් ඩිමෙන්ෂියා. ඉතින් ඒ වගේ දෙයක් ආවට පස්සේ කිසිම ප්‍රශ්න නැහැ. ඇඟේ කිසිම ලෙඩක් නැහැ. ඉතින් දොස්තරලා මොන මොන හරි බෙහෙත් දෙනවා. නමුත් අර ගෙදර උපස්ථායකෝ තමන්ගේම සහෝදර සහෝදරිය අක්කලා මල්ලා පේන වෙන විදියට කලබල කරන්නේ නැහැ. ඉතියේ ගණන් ගන්න තු වෙන එකයි තියෙන්නේ. මේ ධම්මසනිට කිව්වේ මගේ කට වහන්න නැති කමර කිව්වේ සුමාන දෙකකින් ඉවර වෙයි කියලා. මොන සුමාන දෙකක්ද? දැන් මාස දෙකකටත් වැඩි. තාම උපස්ථානෙත් කරන හොඳට ඉන්නේ. ඒ වුල හොඳට ලැංගුවලයේ අවශ්‍යතාවයන් හොල බල දුන්නට පස්සේ අර ටිකක් අර මේ අරම කියනවා හැඳ වෙනකොට හොඳයිලු. උදේවරුේ තමයි අමාරු තියෙනවා. කියන්නේ සමහරට හැඳාට අමාරු උදේවරුේ හොඳයි. ඒ වගේ මේ භාවනා කරනවා කියන වචනේ ප්‍රකාශයෙන් අයින් කරලා
අයින් කළා මේ වගේ වයසට ගිය ලෙඩෙකුට සලකන සැලකිල්ල සලකනවා. ඒ සමහරු කියනවා ඔය ඩිමෙන්ෂියා වගේ දේවල් වලට එනවයි කියලා මේ ඇමරිකාවේ ස්කූල් වල දිනව පොඩි ළමෙන් තනිව මේ කීකරු කරන්න කියලා මේ දේතක්. මට වේදපත් නම් මතක නැහැ. පොඩි ළමයි වැඩි දඟලනවා නම් එහෙම සප්‍රෙස් කරන්න දෙනවා ඒක. ස්කූල් යනකොට. දුන්නට පස්සේ ටික 60 වෙනකොට ඒ ළමයිට ඩිමෙන්ෂියා එන්ඩිඩ් තිනා කියලා දැන් කනෙක්ෂන් එක හොයාගෙන තියෙනවා. ඒ නිසා මේ දවස්වල දෙමව්පියෝ සෑහෙන ප්‍රොටෙස්ට් කරනවා. මේ ළමයි ගේම කෙදරිනුවට කරදරයක් නැහැ. ඒ නිසා බෙහෙත් දෙන්න එපයි කියලා. විවස්ථාව හැටියට දෙමව්පියෝ විරුද්ධ වුණොත් දෙමව්පියෝ යන්න ඕනේ සයිකියාට්‍රිස් කෙනෙක් ගන්න. ඉගෙන දෙමව්පියන්ගේ තොලිය හොඳ නැහැ. ඒ නිසා හැම ළමයෙක්ම මේ පාඩම දිහා බල කලුලෑල දිහා බලන දේ මෙහෙම මෙහෙම කර කර හිටියොත් ඉතින් පෙත්තක් හම්බ වෙනවා. මේ පැත්ත බලන හිටියොත් පෙත්තක් හම්බ වෙනවා. ඒ පෙති ගන්න ළමයි 10 දෙනෙක් වැඩි නම් පන්ති 10න්ට බැන්නම් ටීචර්ට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. ඉගෙන අමාරු පන්තියක් කිය. එහෙම පන්ති 130ට වැඩි නම් ඉස්කෝලේ ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. ඒ නිසා සියලු දෙනාම බලනවා ළමෙක් දඟලනකම්. මට මතක නැහැ රැටලින්. රැටලින් තමයි බේත. අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉතින් දැන් කනෙක්ෂන් එක හොල තියෙනවා ඩිමෙන්ෂියා රැටින් අතර සම්බන්ධයක්. අය ඇලුමිනියම් භාජන වල කැම කණායේගේ දී මේකේ සම්බන්ධතාවයක් හොල තියෙනවා. මේවා තාම මේ සොයා ගැනීම පමණයි යන්තම් කියන්නේ ප්‍රොපෝසල්ස් යෝජනා පමණයි ඉස්තිර කරලා නැහැ. ඒ නිසා දැන් ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. වැචරිකේ પરම්පරාවේ මේ ආසන්න මතකේ නැතිවීම ශීඝ්‍රයෙන් වැඩි වෙන පටන් ගන්න තියෙනවා ওই රෝග දෙක නිසා. ඉතින් ඒ නිසා බටහිර නම් හරියට තියෙනවා ඒකට උපස්ථායකයෝ. ඒගොල්ලෝ විශේෂ වෛද්‍ය මේ අංශ තියෙනවා. ඒ වැඩි හිටියන් උපස්ථාන කිරීම සදාම. මේක නම් ඇත්තට වැඩි හිටිකම නෙවෙයි. මේ මානසිකව මේ මොළේ ඇති වෙච්ච මොකද්දෝ මේ ඒක මානසික රෝගයක් කියන්නත් බෑ. මානසික තත්ත්ව කියලා තමයි කියන්නේ. නැහෙන් තමයි ආර්ථපයන් ඒ වගේ දෙදෙකට අත්‍යව ඒගොල්ල විඥානේ කොයි ස්ථානයේදී කියන්නේ කියන්නේ තාම ඉකිය නැහැ අත්‍යව මේක ඒක පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සයා මලයි කියලා කියන්නේ හෘදේ වස්තු නතර වෙච්චාමද මොළේ නතර වෙච්චාමද කියලා. වෛද්‍ය විද්‍යානකෝලෝ තාම කියලා නැහැ. නිසා සමහර ඇමරිකන් ප්‍රාන්තවල මොළේ ක්‍රියා කරේ නැත්නම් මැෂින් එකෙන් ගලවන මැරෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේදී මැරෙමුකට යන්නේ නැහැ. තව සමහරගේ හෘද වස්තු නතර වුණා නම් මැෂින් එකෙන් ගැලවෙට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එක එක ප්‍රාන්තවල මරණය නිර්වචනය කරනකොට වෛද්‍ය මත අනුවයි දැන් යන්නේ. ඇත්තටම ලෙඩා නෙවෙයි මැරෙන්නේ වෛද්‍යවගේ සහතිකෙන් තමයි තීන්දුව වෙන්නේ. සෛද්‍යවරයා කියනවා මෙයා මැරෙනවා කියලා. ඒකයි ලෙඩා සාම සමහරලාට අර වගේ කෝමා එක වගේ ඉන්නවා බ්‍රේන් එක වැඩ කරන්නේ නමුත් ආහාර දිරවනවා මුත්‍රා පිට කරනවා ඒ වගේ කටයුතු තියෙනවා. ඉතින් කොහොම හරි බලාන හිටියොත් ඒක නඩ පේනවා මෙයා ජීවත් වෙන බව. ක්‍රියාකාරකම් නැහැ. ඒ කියන්නේ ආයුෂ්මේ තියෙනවා. ආයුෂ්මේ තියෙනවා. දැන් මාතය ප්‍රශ්න යන්නේ මේ වගේ ලෙඩකේ විඥානය කොහෙද තියෙන කියලා. දැන් හයිය හත්ති තියෙන අපේ කොහෙද විඥානේ තියෙන්නේ? ලෙඩ වෙන්නේ ඉස්සර වෙලා. ඒත් කියන්නේ දැන් නේ අහවල් තැන තියෙනවා අහවල් එක නැති කරොත් විඥාන නැති වෙනවා කියලා එහෙම සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැහැ කියන එක නෙමෙයි තියෙන ස්ථාවර කරලා නැහැ. ඒ නිසා අරක වෛද්‍ය විද්‍යාවට විශාල ප්‍රශ්නයක්. ඒ යුතනේෂියාවල මරණය කියන්නේ මොකද්ද කියන එක. මොළේ නැත කරපේකද නැත්නම් හෘද වස්තු නැත කරාද කියන එක තමයි ප්‍රශ්නයක් තියෙන. ඒ ප්‍රාන්තයේ පවතින වෛද්‍ය විද්‍යානුකූලව මේ නැත්නම් නීතිමය ප්‍රශ්නේ තමයි බලපාන්නේ. ලීඩාටවත් ඥාතිවරුන්ව කතා කරන දෙයක් නෑ. ඒක වෛද්‍යවරු තීන්දු කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රජානන වහන්සේ දේශනා කරන කියන විදිහට හෘදේ වස්තුවේ අඩපතක් පමණ දේ ධාතු තුළ පිට පිටවලා තියෙනවා කියන කාරණාවක් එක්ක දැක්කොත් ඔක කොයි විදිහට ගලපගන්න පුළුවන්ද? එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. ඔය අවුරුදු 1000 කට විතර පස්සේ අටුවාචාරින් වහන්සේලා ආචාර්ය මතවලත් අන්තිමටම දාලා තියෙනවා. අඩපතක් පමණ හෘද වස්තුවේ ලේතින කියලා. ඒක බුද්ධ වචන නෙවෙයි. ඔය ආචාර්ය මත පෙන්නලා එකක්වත් පෙන්වන්න බෑ.
අන්තිමටම කියනා මේ හෘද වස්තුවේ වෙන්න පුළුවන් කියලා නිකන් අනුමාන කරනවා. ඒක නිසා ඒක බටහිර වෛද්‍ය විද්‍යාව හැටියට හුඟක් කාලවට ඒක අභියෝග කරනවා. මොකද හේතුව සම්පූර්ණ මනුෂයාගේ ලේ වෙනස් කරාට මනුෂයාගේ චරිත වෙනස් වෙන්නේ නැහැ. හෘද වස්තුවේ සම්පූර්ණ වෙනස් කරත් මනුෂයාගේ චරිත වෙනස් වෙන්නේ නැහැ. නමුත් මොලේ මොන විදිහකින්වත් වෙනස් කරොත් මනුෂයා ජීවත් කරන්නත් බෑ. හෘද වස්තුවේ වෙන් කළා අයන් හට් එකෙන් දුවන්න පුළුවන්. දුවට පස්සේ මනුෂයාගේ චරිත ලක්ෂණ වල වෙනසක් වෙන්නේ. රුචි අරුචිකංග වල ලෙඩ හනිබුණට පස්සේ වෙනසක් වෙන්නේ. ඒ කියන්නේ මේක එච්චරම වැදගත් එකක් නෙවෙයි කියලා මේ වෛද්‍ය විද්‍යාවනෝලව මේ තර්ක කරනවා. නමුත් මොලේෙන් අයින් කරලා ජීවත් වෙච්ච කතාවක් තාම නැහැ. මොලේට මේ කැලී එකතු කරන්න පුළුවන් ගතියකුත් නැහැ. ඒක වෙනමම කුරුම ගෙඩියක් වගේ කට්ටක් ඇතුළේ තියෙන සම්බන්ධ වෙන්න බැරි නිසා. නමුත් අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා දැකලා තියෙනවා මේ හොඳ සජීවී කෙනෙක්ගේ ග්‍රේ මැටර් එක මැරිච්ච ගමන් ඔලින් අරගත්ත මේ ලොඳ කියලා කියන්නේ සිංහලෙන් කියන කෙනවා ලොඳ කියලා ඒ ඉන්ජෙක්ෂන් බටින් අරගෙන තව අල්සයිමර් තියෙන කෙනෙකුට ගැහුවට පස්සේ අල්සයිමර් කට්ටියක වෙන්නේ ඒ වගේ වේලෙන ගතිය. ඒවා ඒකට බඩ් කරන්න පුළුවන් ගතියක් තිබිලා තියෙනවා. මොලේ ග්‍රේ මැටර් එක එක්කෙනෙක් යන්නේ කෙනෙකුට හයි කරන්න පුළුවන් ගතියක් මැක්සිකන් කාරෙක් ට්‍රයි කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරනවා මොලේට යමක් දාන්න පුළුවන් කියලා. දෙඩ වෙන කෙනෙකුගේ තව කැලක් දාන්න පුළුවන් කියලා. නමුත් ඒකෙන් කොච්චරක් ඒකෙන් පුද්ගලයාගේ චරිත වෙනස් වෙනවද කියන එක ඒ පරිශන තාම එච්චර දුරදිග ගිහිල්ලා නැහැ. සාමාන්‍යයෙන් තේරවාදී අටුවව තමයි ඔය හෘද වස්තුවේ මේ හිත තියෙනවා කියන උපකල්පනය කරන්නේ. ඒකත් මේ ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච එකක් නෙවෙයි, පසු කාලීන අටුවා යුගයේ අභිධර්ම යුගයේ වෙච්ච අදහසක්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම මේ අදහස් පැහැදිලි කර ගන්න අහන්නේ. දැන් සත් ලෝකයේ මනුෂ්‍යක් සත්වෙක් මේ තත්ත්වයට මම හිතනවා ජීවිතය මගේ ආක්ෂාකාරිය පවත්වාගෙන යාම තමයි මේ ඇස කන නාසය දිව මේ ස්පර්ශයස මනස දීලා තියෙන්නේ. නමුත් අපි හිතනවා අපිට මේ ඇස ලැබිලා තියෙන්නේ පුදුවාතරම් රූප බලන්න කියලා. ඇසයි නොතිබුණා නම් අපිට අපේ ජීවිතේ පවත්වාගෙන යන්න හරි අසීරුයි. ඒ වගේම අපිට යම් යම් අනුතුරු වෙනකොට ශබ්ද දැනගෙන ඒ අනුතුරු වලින් බේරිලා ජීවිතේ පවත්වාගෙන යන්න තමයි කන දීලා තියෙන්නේ. ඒ වගේම නාසය දීලා තින්නෙත් යම් විස වායු වගේ දේවල් දැනගන්න. ඒ වගේ මේ ස්පර්ශය වුණත් එහෙමයි මම හිතන්නේ. එතකොට මේක අපි දැන් හිතලා තියෙනවා මම හිතන හැටියට මේක අපිට දීලා තියෙනේ පුළුවන් තරම් මේ තෘප්තිමත් කරගන්න කියන මෝඩ අදහසක් අරගෙන අපි කටයුතු කරනවාද කියන එක මට වෙලාවක හිතෙනවා මිනිස්සු මේ මේ විදිහට මේ කටයුතු කරන්න කියලා. නැතිව උදු මති තමයි ඒ වගේ මත ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපිට ඒ මිනිස්සුගේ ජීවත් වීමේ පරමාර්ථය මොකද්ද කියන එක ඇත්තට මේ මනුස්සයාගේ වගකීමක්ද, මේ මනුස්සයක දත යුතුයමද, දන්නේ නැතික වැරද්දක්ද, විවිධාකාර ප්‍රශ්න තියෙනවා. සාම කාටක්කො කියන්න බෑ අයි අපි ජීවත් වෙන්නේ කියලා. මොකක් සඳහාද ජීවත් වෙන්නේ කියන එකේ પરමාර්ථය මොකද්ද ජීවත් වෙන එකේ තේරුම. එහෙමනම් මනුස්සෙක් කියලා ජීවත් වෙන එකයි තිරිසනෙක් කියලා ජීවත් වෙන එකේ අතර වෙනස මොකක්ද? තිරිසනෙගේ උත් ඉන්නවා බ්‍රහ්ම ලෝකෙත් ඉන්නවා ඇස් නැති සත්තු. එහෙනම් සම්පූර්ණ ජීවත් වෙනවා. ඒ වගේම කණින් වැඩේක නම් නැති වොංගක් අඩුයි. ඔකේ යම් යම් ඉන්ද්‍රිය නැතුව ඉතුරු වෙන වගේ වැඩ කරගෙන සම්පූර්ණ මේ පරිසරයට අනුව ජීවත් වෙන සත්තු ඉන්නවා. ඒ නිසා ජීවත් වීම කියන්නේ සම්උදු පරිසරයෙන් ආරක්ෂා වීම සඳහාමද නැත්නම් ජාතිය බෝ කිරීමද, එහෙම නැත්නම් anu යටපත් කර ගැනීම survival of the fittest කියන එකද මේ ඉන්ද්‍රයන් දීලා තියෙන කියන එක? ඒව සාමාන්‍ය ජීව විද්‍යාත්මක සාධක විතරයි. ඉතින් සර්වඥාන්සේ කියනවා පෘථග්ජනයෙකුට මේ ප්‍රශ්නය නැගෙන්නෙත් නෑ, උත්තර දෙන්නත් බෑ. ඒක නිසා මේ උපන්නාට මේ ලෝ වෙනවා විලා මිසක්කා අවල් දෙයට ජීවත් වෙනවාද කියලා කියන්න බෑ. ඒක හොඳට තේරෙන්නේ මරණයට පස්සේ කල්පනා කරන්න පුළුවන් නම් කියනවා. මරණයට පස්සේ හිතා ගන්න පුළුවන් නම් මේ කරපු සෙල්ලම් වලින් මරණයෙන් පස්සේ තියෙන සම්බන්ධේ මොනම සම්බන්ධයක්වත් නෑ. දැන් මේ ඉන්නකන් අපි ඔය අර දේ මේ දේ සඳහා සටන් කරනවා, අරක ලබා ගන්න මේක ලබා ගන්න හදනවා. මොකද මරණ චිත්තක්ෂණය ඊට පස්සේ කල්පනා කෙරුවොත් මේ දේවල් වලින් ඔය කොච්චර දිනුවත් අරකට මොනම සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ ආපහු එන්න පුළුවන් වුණොත් ලෝකෙට, එහෙම ආපහු මිනිසුන්ගේ
අර මෙරිලා ඉපදුනා වගේ කියන ලක්ෂණ තුනක් තියෙනවායි කියනවා. සියලු දෙනාටම ආවෙනික හાર્ට් ඇටැක් වෙලා ආය පණ ආපු මෙරිලා උපන්න අයගේ කවම කවදාකවත් ප්‍රාණියෙකුට වෛර කරන්න නැතුව ඊට පස්සේ. කවදාකවත් Tamanට Taman කාලකන්‍යයි කියා ගන්න නැතුව ඊට පස්සේ. කොච්චර වයසට ගියත් ඒ මිනිස්සයා ප්‍රගමණය ගැන අමතක කරන්නේ නැතිව. තාම නව නිර්මාණ වලට උනන්දු ගතියක් තියෙනලු හાર્ට් ඇටැක් එකකින් පස්සේ පණ ආපු මිනිස්සු. මොකද මේ මිනිස්සයා දන්නවා මේ අනික් කරන සෙල්ලම් වලින් මොනම දෙයකින් සම්බන්ධයක් එතෙන්ට නැහැ කියලා. ඉතින් ගිය කට්ටි බොහොම කලාතුරකින් ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු අයගේ 40%ක ප්‍රකාශන බොහෝම සමානයි කියලා කියනවා. ඒ කියන ප්‍රකාශන භාවනා කරලා නෙවෙයි එක හා සමාන අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒකත් එක බලනකොට මේ ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මේ ස්ත්‍රී භාව, පුරුෂ භාව, පැවිදි භාව, උපවිදි භාව මේවල මේවයි කිසිම හර පද්ධතියක් නැහැ චිත්තක්ෂණේ මරණයෙන් එහාට. ඒකේ ඉඳලා මේක දිහා බලනකොට කුමන නැටුම් කෙලි කවට සිනාදා උපන්නාට මේලෝ වැන්නා විනා මිසක්ක වෙන මොන මගුලක්වත් ඇත්තේ නැහැ. අපි ඉන්නකන් දත කහගෙන ඊර්ෂ්‍යා කරගෙන নানা ප්‍රකාර අර්ථ දෙන්න හදන අය ඔක්කොම මානසික රෝගයකින් ඇති වෙන ඵල මිසක්ක අපිට අපි කියන්නේ කවුද? මම කියන්නේ කවුද? මොකටද මං ජීවත් වෙන්නේ? එහෙම නැත්නම් මොකද්ද ජීවිතේ නියම ප්‍රගමණය කියලා මනින්න උපමානයක් හෝ හරිපාරේ යනකොට මම හරිපාරේ යන කියලා දැනගන්න ක්‍රමයක් හෝ වැරදිපාර යනකොට වැරදිපාර කියන දැනගන්න ක්‍රමයක්වත් නැහැ. එනිසා ඉන් මෙහාට ඔය කරන දේවල් නිකන් චින්තන එහෙම නැතුව මේ මොකක්වත් කෙලවරක් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. කවදාකවත් කෙලවර කරන්න බෑ. විඥාණයට කවදාකවත් බෑ. විඥාණයට උත්තර දෙන්න මේ සේරම විඥාණය විසින් කරගෙන යන මේ වැමෑරීම් තමයි තියෙන්නේ. අපි විශ්වාස කරනවානේ සමාජයේ මේ දීර්ඝාෂ ලැබෙනවා කියන්නේ පිනක් වාසනාවක් එහෙම කියලා. ඒ වගේම අපි විශ්වාස කරනවා සිහියෙන් මැරෙන එක මේ හරි වැදගත් වටිනවා කියලා. දැන් ඉස්සර සදාම් වෙච්ච කාරණාත් එක්ක වයස යන්නේ සිහියෙන් මැරෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙලා යන හින්දා ඒක පටලවිල්ලක් වගේ දැනෙනවා. ඒ කොච්චර වයසට ගියත් ඒ සිහිය පවත්වා ගන්න මේ ක්‍රමයක් හරි මේ නැත්තම් කලින් වාරක හොඳයි වගේ. ඒකට පොලිඩෝල් තියෙනවා, කෝච්චි තියෙනවා, පාලම් පල්ලේ වැන්නේගේ සම්පූර්ණ රේන්ජ් එකක් ඉඳ තියෙනවා. එතන ඒ වයස කියන එකට සාපේක්ෂව අපිට බලන්න පුළුවන්, මරණය කියන එකට සාපේක්ෂව අපිට බලන්න පුළුවන්, ළඩවීමට සාපේක්ෂව අපිට බලන්න පුළුවන්. දැන් අපි දකින්න කොර වෙච්ච, අඳ වෙච්ච යම් මේ ඩිසේබල් කියලා කියන්නේ අංග විකල තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ හැරලා බලනකොට බලන්න පුළුවන්. තීසනෙක් කියන තැනට ගිහිල්ලා අපේදියා බලනකොට බලන්න පුළුවන්. ඉතින් මෙයාට ප්‍රතිවේක්ෂා කියලා බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. ඒ ප්‍රතිවේක්ෂා වලින් එකක් තමයි ওই මිනිගුණ නාමයකට සම්බන්ධ කරන නවසීවතික පබ්බෙන් සම්බන්ධ කරලා බලන එක. ඒ කොයි එකේ බල බැලුවත් අපිට පේනවා ඒ විදිහට බලන්න අපි හැම වෙලාවෙම උත්තර පැත්තරම තල්ලු වෙන්නේ අවුලකට නතර වෙන්නේ. එහෙම බැලුවට අනිවාර්යයෙන්ම අපි සුමකට යනවායි කියලා කියන්න බෑ. ඒක නිකන් හුදු ප්‍රකල්පන පමණමයි. ඉතින් මේ ටික සම්පූර්ණ ගලපලා කරුණාවෙන් ප්‍රඥාවෙන් සමබර කළා තමයි සරුවචන්සේ ප්‍රතිපදාවක් දේශනා කළ තියෙන්නේ. උන්වහන්සේගේ දේශන හැටියට බලනට කාලේසා දේශය කියලා එක කාලාන් රූප අවුරුදු 80 90 30 කියන ඔක්කොම මනෝ විකාර විතරයි. ලෝකෙම දේශ වශයෙන් අපි මේ සකල සිරින් පිටි ශ්‍රී ලංකාවේ අපි ඉන්නේ අරගොල්ල ඉන්නේ උත්තරක්කිර දිවයි ඉන්නේ දකුණුකිර දිවයි තේර මනසින් බවගත්ත විකාර විතරයි. සතියෙන් කරන්නේ මේ දේශයේ සහ කාලයේ කියන එක ඉක්මවන එක විතරයි. සතිය නැති හැම වෙලාවෙම අපි දේශයේ සහ කාලයේ කියන එකට කොටු වෙලා ඒ තුළ තමයි මේ චිත්‍රය තියෙනව අටන මේ ත්‍රිමාන රූපේ දියුණුව ඔක්කොම. සතියෙන් හොඳට ඉන්න කිසිම චිත්තක්ෂණයක කාලය දැනෙන්නෙත් නෑ අපට, දේශය පිළිබඳ හැඟීමකුත් නෑ. ඉතින් ඒක මේ ලෝකෙට ගලපන්න බෑ. හෑ? දැන්? ඔය දැන් මැරුණොත් අපිට වෙලා තියෙන්නේ උද්වේ මේක වැඩි වෙනවා. සංවේගය වැඩි කර ගන්න පුළුවන්. මේ මේවා කල්පනා කර කර ඉන්න වෙලාවක් අපිට නැහැ. ඇති වෙන තරම් දේවල් පේන්න තියෙනවා. අපි සංවේගය පහල කර ගන්න ඕනේ. බුදු ජනසිකේ පිට ඇත්ත වෙන්න ඇති. කෙරුවොත් හරි පාර යන්න පුළුවන් කියලා කවුරු හරි අදාහ ගන්න වෙනවා මුලදී.
අදාගෙන ගියාට පස්සේ සර්වඥාන්සේ විතරක් එක සාතිකයක් දෙනවා. මම දෙන ක්‍රමේ මරණයෙන් මත්තේ නෙවෙයි සාතිකේ. මේ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අවුරුදු 7කින් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අනික සියලු ශාස්ත්‍රවරු දෙන ක්‍රමේ මරණයෙන් එහයින් තමයි පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එච්චරයි බුදුහමරංගේ වෙනස. මේ ලෝක වශයෙන් තමන්ගේ ආයෝජනය කරපු දේ ප්‍රයෝජනයක් තියනවද නැද්ද කියලා අවුරුදු 7කින් තමයි දැනගන්න පුළුවන්. නැත්නම් මේක උරගා බලන්න පුළුවන්. එච්චරයි බුදුහාමරංගේ සද්ධාවයි අනික කට්ටියකින් සද්ධාවේ වෙනස. ඉතින් ඒ නිසා මේ භාවනා කරන කෙනා දැනගත්තත් නැතත් අපි පරීක්ෂා කරලා බලනවා අපි කරන වැඩේ ප්‍රයෝජනක් තියනවද කියලා. බැලිය යුතුයි. ප්‍රයෝජන මුල් මුල් වෙලාදී අනිවාර්යෙන් පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලනකොට කායිමත් අහන්න යන්න ඕන කම නැහැ. Tamanට තේරෙන්න ඕන කෙලෙස් වල අඩුවක්, ජීවිතේ චපල ගතිය අඩුවක්, අනුන්ට දුක් දෙන ගතිය අඩුවක්, වර්තමානයේ සන්තෝෂ වෙන ගතියක්, අනාගතේ පශ්චාත්තාප වෙන ගතිය නෝ නිකන් දැනෙන්න පටන් ගන්නවා. ඉන්නේ වගේ පුංචි ලාංඡනයක් දිගේ තමයි අපිට යන්න වෙන්නේ. එහෙම නැත්නම් ওই මරණය එහා පැත්තේ අල්ලපු ගෙදර මිනිසයා එව්ව මෙව්ව මේ පොඩි කණ්ණාඩි වාගේ ප්‍රතිවීක්ෂා කරලා බලන්න. නැත්නම් ඒකෙන් බැලුව පමණින් ප්‍රතිපදාවකට වැටෙයි, ඒකාන්ත සපක් ලැබෙයි කියලා මුද්‍රජානන්සේ ඔක්කොම ওই දෙසටක් මිසදුටු පෙන්නනකොට වැටෙන්න පුළුවන් හැම බොරුවලක්ම පෙන්ලා දීලා තියෙනවා කියලා කියනවා. මම සලකා බලලා මම කියන්න දාන සීල භාවනා නැත්නම් සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලට සතියේට හිත වැඩනට පස්සේ අපිට කවදා හරි මේ ලෝකේ අඳුර මේ මොනද අඳහෝ ගාන චරිචුරු ගාන මේ කාලය සහ දේශය කියන එක ඉක්මවන්න පුළුවන්. ඒක ඉස්සර හිතුවේ දෙයියන්නාට රාජ්‍ය වැඩක් කියලා. සර්වඥාන්සේ භාවනාවෙන් පෙන්ලා දෙනවා මේ ශරීරෙම ඉඳගෙන ශරීරේ ණය වගේ තේරුම් ගන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන් කොච්චරලා හිටියද කොතනද මම ඉන්නේ කියන එක අමතක වෙනකම්ම භාවනාවෙන් ගැඹුරට යන්න පුළුවන්. ඉතින් ඒක මධ්‍යම ප්‍රතිපදා බව උඟ දෙනේ දන්නේ. ඒ කාලය සහ දේශේ අමතක වීම තමයි මධ්‍යම ප්‍රතිපදා. ඉතින් එතෙන් දෙනකොට අපිට වෙන්නේ අපි බය වෙනවා. දක්කමුක් වෙනවා. මෙහෙම මේ ඇඟ නැති වුණොත් එහෙම ගෙදර යනකොට රිට්‍රීට් එකෙන් පස්සේ මොනවද ගෙනියන්නේ? කැලරි ටික තියනවාද කියලා බලනවා. විජහට නැගිටලා අතපත ගාලා ඔක්කොම ටික තියනවාද කියලා. ඒ වගේ අපි හරි බයයි මේ මේ මාන දෙකෙන් ඊපිටට පණින්නේ. කාලය සහ දේශය කියන මාන දෙකෙන් එළියට පණින්නේ බයයි. ඒ බය නිසා අපි අර ඇතුලේ කොටුවෙමයි ඉන්නේ. දන්න ටිකෙමයි කරකෙන්නේ. කරකවන කරකවන යනකොට සරුවචනංශේ වෙලාවක ඒ කක්ෂයෙන් පන්නනවා. ඒක සඳහා අමුතු සෙල්ලක්කාරකමක් අමුතු විප්ලවවාදී ගතියක් අවශ්‍ය කරනවා. මුල හරියනම් බොහොම තාර්කික බොහොම ක්‍රමිකව තමයි යන්නේ. ඒ නිසා හරි මේ වටිනාකමක් තියෙනවා මේ සර්වඥාසී කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා ගන්න මේ ඇදහිල්ලේ. එහෙම නැත්තම් බෞද්ධ කසින් අපිට කිසිම අයිතියක් නැහැ වෙන දෙවි කෙනෙක් අදහන කෙනෙක් වැරදි කියන්නේ. දැනනදි පැහැදිලිම කියලා තියෙනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී ඔයාට හරිනම් ඔයාට ඒකේ වැඩක් නැහැ යන්න දෙන්න උඹ දන්නේ කොහොමද බුදුහාමුදුරුව හරිද කියලා. මේ පළවෙනිම සූත්‍රයේදී මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සර්වඥාසිරි 500ක් යනවා පිටිපස්සෙම යනවා සංජීවගේ සංජීව කියලා කියන්නේ මේ මුගලන් සාරිපුත්‍ර මොග්ගල්ලාන දෙන්නගේ ගුරුවරයාගේ තව ගෝලේ ඌට පෙන්වන්න බෑ බුදුහාමතුරු. මොකද එයාගේ හොඳම ගෝලිය දෙන බුදුහාමතුරුට කියන්නේ. එයයි එයාගේ අතවැසියයි. ඉතින් අර ගෝලයා සංජීවගේ ගෝලයා jigato බුදුහාමරණ බැන බැන යන්නේ. ගෝලයා කියනවා අනේ එහෙම කියන්න එපා භගවස බවත් ගෞතමයන් වහන්සේක ඔය ගුණ අගුණේ නැහැ. මේ මේ ගුණ තියෙනවා කියලා කියන්න කියන්න බයි. ඉතින් පොළොමෙ පිටිපස්සෙන් යන හාමුදුරගේ කන පිරිලා හැන්ද වෙනකොට ඉතින් ගියාට පස්සේ කියනවා උඹලට අහුන්නේ නැහනේ හරි වැඩේ අපි පිටිපස්සෙන් ආපු දෙන්නගේ වැඩේම බැන්නමයි. ඒ දෙන්නත් එතනම ලැබුම් ගන්න. ඇසේ සරුවච්චන් ආනන්දගේ ධර්ම සභා මණ්ඩපයේදී කියනවා මෙහෙමයි ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ඔබ වහන්සේට ගුරුවරයා බණිනවා ගෝලයා මඩ ගහනවා ගුරුවරයා මඩ ගහනවා ගෝලයා හොදනවා. ඉතින් සරුවච්චන් උඹලට මොකද හිතුනේ කියලා. ඒකල කියනවා බැරි වෙලාවක්වත් උඹලට යම් විදිහකට තරහක් ආව නම් උඹලා එක එක්කත් මගේ ගෝලියෝ නෙවෙයි. අපේ ශාස්ත්‍රඥ වහන්සේට බැන්නයි කියලා තරහවක් ආවනම් එහෙනම් මගේ ගෝලියෝ නෙවෙයි. মানে කිසිම දෙයක් කියව පැටියට ගණන් ගන්නත් ඒවා ප්‍රතික්ෂේප කරන්නත් ඒවා කාරණා කාරණා හොයලා බලලා ගන්න
ඒකලි වෙලා කියනවා යම් කිසි කෙනෙක් සරුවචනසියේ ಗುಣ කතා කරන සතුටක් ආවනම් අරිටත් එදී බය නැකයි. ඉතින් ජීපෙන්නන බුදුරජාණන් වහන්සේ මේ බුදුහාමුදුරු අනුගමනය කරනවයි කියන එක ඔය උරතලයක් නෙමෙයි. ඒකලි වෙලා අරදින්නට නෙමෙයි බණ කියන්නේ ප්‍රශ්නේ අහපු තමන්ගේම ගෝලයන්ඩයි යමක් ඇහුණ පළියට හරි කිව්වා හෝ වැරදි කිව්වා හෝ මතයට බාර ගන්න එපා පරීක්ෂා කරලා බාර ගන්න. අරුවචනාංශේ ඇත්තද නැද්ද කියලා බලගන්න උඹල අඩු ගන්න සෝවන් වෙලත් එලා හිටු. එහෙම නැත්නම් කවුරු කියන දේවල් නෑනේ ඒක බුදුහාමුදුරු අගය කරන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන්ගේ තියෙනවා හරීම මේ ප්‍රඥා ගෝචර ගතියක් සැක කිරීම උනන්දු කරන ගතියක්. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ උනත් සැක කරන එක උනන්දු කරන උනා. අනිකුවයි කියලා තියෙන කේ හෙරටික්ස් එහෙම කරොත් මරන්න ඕන. ආය කතා දෙකක් නෑ මේ නැවුම් කරන දෙයන්නාන්සේ සැක කරන මනසට හොඳක් වෙන්න තියෙන නරකයි. අනේ ඒක තමයි අපි අරගෙන යන්නේ. ඒ එතකන් කියන්නේ මේ භවනා කරලත් සෑහෙන ඉස්සරහට යනකම් ඔය මති මතාන්තර අතර ගොඩාක් ගැටුම් තියෙනවා. කවදාකවත් භාවනාවෙන් නතර වෙන්නේ නැහැ. ගොඩාක් කල් ගියාට පස්සේ තමයි නතර කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි පැයකට වැඩි කාලයක් කරන් තියෙනවා. තව වෙලා තියෙනවා. හැබැයි ඉතුරු වෙලා ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලා හිටිනවා. නැත් ප්‍රශ්න නැත්තම් අපි සක්මණ සඳහා ගත කරන්න පුළුවන්. අපි කෙසේ නමුත් නැවත ඊළඟ පැසටියක් ගන්න සක්මන් කරලා එකතු වෙනවා 4ට.